මං ඉන්නේ කොළඹ. උදේට හැමදාම මාවත් දාගෙන තාත්තා ෆුඩ් සයිකලේ පදිනවා. ඉස්කෝලේ යද්දි හැමදාම ට්‍රැෆික්. තාත්තා වාහන අස්සෙන් දාගෙන හරි අමාරුවෙන් බයිසිකලේ පාගනවා. වෙලාවකට තාත්තාගේ මූණින් බේරෙන දාඩිය බින්දු මගේ ඇඟට වැටෙනවා. ඒවා හරි සුවඳයි. මං තාත්තාගේ මූණ ලේන්සුවෙන් ඒ වෙලාවට පිහදානවා. ඊට පස්සේ පරිස්සමෙන් ඒක සාක්කුවේ දාගෙන ඉස්කෝලේදී තනි වුණු වෙලාවට ඒක ඉඹිනවා. එතකොට මට තාත්තා මං ළඟ ඉන්නවා වගේ දැනෙනවා. තාත්තා මාවත් දාගෙන බයිසිකලේ තල්ලු කරද්දී මං දකිනවා ලොකු වාහනවල යන අපේ ඉස්කෝලේ ළමයි. එයාලා මට අතවනන්නේ කවදාවත්. මට හැමදාමත් අතවනන කට්ටියක් ඉන්නවා. ඒ එළවලු ලොරිවලින් එළවලු ගෝනි බාන අංකල්ලා ටික. ඒ අපේ තාත්තගේ යාළුවෝ. තාත්තමාව ඉක්මනට ඉස්කෝලෙට දාලා යන්නේ ඒ වැඩේට. තාත්තගේ කොන්ද කුදුයි. මං හිතන්නේ ගෝණිවල බරටමද කොහෙද. තාත්තා උදේට ඒ වැඩේ ඉවර කරලා යන්නේ සුවිප් විකුණන්න. පොඩි කාලේ තාත්තමාවත් දාගෙන පදිද්දී මං සුවිප් විකුණන මයික් එකෙන් මෝටර් බයිසිකලයක සද්දේ දානවා. තාත්තා ඒකත් අහගෙන හිනා වෙලා බයිසිකලේ පදිනවා. ඉන්ටර්වල් එකට මං බත් එක කන්නේ තනියම. ඒක හැමදාම සම්බෝල තියෙන්නේ කියලා ළමයි කන්නේ ඉන්නේ නෑ. ඒත් එයාලගේ බත්වලට වඩා මං දන්නවා මගේ තාත්තා හදන සම්බෝල ගොඩාක් රහයි කියලා. ඒකේ තාත්තගේ ආදරේ මුසු වෙලා තියෙන හින්දා. සෙල්ලම් කරද්දී හැමදාම ළමයි මාව දාන්නේ අල්ලන කෙනා විදිහට. මං හති වැටෙනකන් දුවලා කාව හරි අල්ලගත්තත් එයා කවදාවත් අල්ලන කෙනා වෙන්නේ නැහැ. මාව තල්ලු කරලා දාලා ආපහු දුවනවා. මොනා කරන්නද? මං ආසයි ළමයි මාව ගණන් ගන්නවට, මං එක්ක කතා කරනවට. ඒක නිසා අල්ලන කෙනා වෙන එකත් හොඳයි. එදා ඉස්කෝලේ දානිට කෑම බාර දෙන දවස ළමයි පැන පැන මං ගේන්නම් කියලා කෑම බාර ගත්තා. මං හැම එකකටම අත ඉස්සුවත් ටීචර් මං දිහා බැලුවේ නැහැ. අපේ අම්මා නෑ කියලා ටීචර් දන්නවා. මට ටීචර්ට කියන්න හිතුණා අපේ තාත්තටත් රසට උයන්න පුළුවන් කියලා. අන්තිමේදී ටීචර් මට බඩුවක් බාර දුන්නා. ඒ කෙසෙල් ගෙඩි ගේන්න කියලා. හවසට වැඩ ඇරිලා තාත්තා ගෙදරෙද්දී වඩේ ගේනවා. මං ඒව කන්න ගොඩාක් ආසයි. තේක හදන් මං ඉන්නේ තාත්තා ගෙදර එනකන්. රෑට මං තාත්තා ස්විප් විකුණන මයික් එකකින් සින්දු කියනවා. තාත්තා කරන්නේ හිනා වෙලා අහන් ඉඳලා අත්පුඩි ගහන එක. සමහර දාට ගෝණි උස්සලා තාත්තගේ පිට හීරිලා තිබ්බත් කවදාවත් මං තාත්තගේ ඇස්වල කඳුළු දැකලා නැහැ. අම්මා මාව දාලා චූටි කාලෙම ගියා කියලයි තාත්තා කියලා තියෙන්නේ. මටත් යාන්තමට වගේ මතකයි අපේ අම්මා ගෙදරින් ගිය දවස. එදාවත් තාත්තගේ ඇහෙන් කඳුලක් එනවා මං නම් දැක්කේ නෑ. එක දවසක් මට කෑම එක ගෙනියන්න අමතකුණා. එදා තවල් පුරුදු විදිහට ළමයිව අල්ලන්න දුවදුව හිටියේ. ළමයි ඉතින් හැමදාම මට විහිළු කරලා දුවනවා. මං තාත්තා ළඟට එනකන් දැක්කෙත් නෑ. තාත්තා මට කෑම එක ගෙනල්ලා ඒක දීලා මුකුත් නොකිය ඇස් දෙක පිහදදා යනවා මං දැක්කා. එදා තමයි මං ජීවිතේ පළවෙනි වතාවට තාත්තගේ ඇස්වල කඳුළු දැක්කේ. මං ආපහු දුවගෙන ගිහින් ඇහුවත් තාත්තා මොකුත් නොකිය යන්න ගියා. තාත්තා එදා හවස ගෙදරේදී පුරුදු විදිහට මං තේකත් හදලා බලාගෙන හිටියා. මං දැක්කා බයිසිකලේ ලොකු අඩුවක්. මං රෑට සින්දු කියන ස්විප් මයික් එකයි ස්විප් ලෑල්ලයි නැහැ. මං තාත්තගෙන් හේතු ඇහුවම තාත්තා කිව්වේ එයා ආයෙත් ස්විප් විකුණන්නේ නැහැ කියලා. මං ඒකට හේතුවක් දැනගෙන හිටියේ නෑ. පහුවදා දානේ දවස උදේ රැස්වීමේ සින්දුව කියන්න තිබේ මට. දෙමව්පියෝ හැමෝම එදා ඇවිල්ලා හිටියා. මං හිතුවා කිව්වට තාත්තා එන එකක් නෑ කියලා. ඒත් මට හිතුනේ තාත්තා ගැන කියවෙන සින්දුවක් කියන්න. මම කිව්වේ විශාරද අමරදේව මහත්මයාගේ මෙන්න මේ සින්දුව. ඒකෙ තිබ්බේ මං ඔයාලට මෙච්චර වෙලා කිව්ව මගේ ජීවිතේ.
දරුදුක හුලා තනිව වැළපෙනා බුදු බව ලබනා පියවරු විසෙනා පූජා වේවා පූජා වේවා මහා මෙරවැනි බර සිතින් නුහුලනා කඳුලලි සමුදුර නෙතින් සඟවනා දරුදුක උහුලා තනිව වැළපෙනා බුදු බව ලබනා පියවරු විසෙනා පූජා පූජා වේවා මව් ඇතිදාටත් සෙනෙහස පුදලා මව් නැතිදාටත් තුරුලේ රකිනා සසර ගෙවෙන තුරු දරුවන් රකිනා බුදු බව ලබනා පියවරු විසෙනා පූජා පූජා වේවා හැමෝම පුටුවෙන් නැගිටලා මට අත්පුඩි ගැහුවා ප්‍රින්සිපල් සර් නැගිටලා කිව්වා මේ දරුවගේ තාත්තා ඇවිල්ලා ඉන්නවනම් කැමතිනම් වචන දෙකක් කතා කරන්න ඉස්සරහට ඇවිත් කියලා මන් දන්නව අපේ තාත්තා වැඩිය කතා කරන කෙනෙක් නෙවෙයි ඒක හින්දා මේ වෙලාවේ කොහොමවත් එන එකක් නෑ අනික තාත්තා කවදාවත් මෙච්චර සෙනග ගොඩක් ඉස්සරහා කතා කරලා නැතුව ඇති මං හිතුවේ එහෙම හරි පුදුමයි ඒත් මං දැක්කා තාත්තා පිටිපස්සෙම ඉඳන් නැගිටලා එනවා මගේ ඇඟ වේවුලන්න ගත්තා තාත්තා ඇවිත් මොනවා කියයිද කියලා තාත්තා ඇවිල්ලා කිව්වේ වචන දෙකයි තුනයි ඒක කියලා තාත්තා පහු යන්න ගියා හැමෝම මූණට මූණ බලාගත්තා මගේ ඇහැට කඳුලක් ආවේ ඒ වෙලාවේ තමයි තාත්තා නැගිටලා එන වෙලාවේ මට ආවේ පුදුම බයක් අනික් කට්ටිය අප්පුඩි ගැහුවත් මං බයෙන් බලන් හිටියේ තාත්තා ඇවිල්ලා මොනා කියයිද කියලා ඒත් තාත්තා ස්ටේජ් එකට ඇවිත් යද්දි හැමෝම පුදුමෙන් බලන් ඉද්දි මට ඉබේටම අත්පුඩි ගැස්සුණා අපේ තාත්තා ස්ටේජ් එකට ඇවිත් කිව්ව වචන ඒ විදිහටම මං ඔයාලට කියන්නම් මගේ දුවගේ නම ජයෝද නෙවෙයි මගේ දුවගේ නම පාරමි අන්න එච්චරයි තාත්තා කිව්වේ ඒත් ළමයි මට කවදාවත් පාරමි කියලා කතා කරන්නේ ජයෝද කියලා කියන්නේ අල්ලන සෙල්ලම කරද්දි එතකොට එයාලා අදා දිනව කෝටියේ ජයමල්ල අදයි කියලා විහිළු කර කර දුවන්න ගන්නවා මාත් ඉතින් අල්ලනවා ඒවා තාත්තා එදා කෑම එක දෙන්නේදී අහන් ඉඳලා ඒකයි කවදාවත් අඬපු නැති තාත්තගේ ඇස්වලට කඳුළු ඇවිත් තිබ්බේ ඒකයි තාත්තා ආයි කවදාවත් සුයිප් විකුණන්න ගියේ නැත්තේ කවමදාවත් තාත්තා කෙනෙක් කරන රස්සාවෙන් කාවවත් මනින්න එපා හැම හොඳ හිතින් කරන රස්සාවක්ම උතුම් අන්න එහෙම කියලා ප්‍රින්සිපල් සර් අන්තිමේදී කිව්වා මේ අමරදේව මහත්මයාගේ සින්දුව ආයිමත් අහන්න ඔයාලට මතක් වෙයි අම්මවයි තාත්තවයි එයාලා පොඩි කාලේ අපි වෙනුවෙන් විඳ දුක මතක් වෙයි කැම්පස් එකේ හිටියත් දුර වැඩ කරන කෙනෙක් වුණත් පිට රටක කෙනෙක් වුණත් අම්මගෙන් තාත්තගෙන් කෝල් එකක් ආවම මොන වැඩේ තිබ්බත් කතා කරන්න නැත්තං එයාලට කෝල් එකක් දීලා හරි දුක සැපහන්න එයාලට ඕන අපේ ආදරේ විතරයි මම හොඳට ඉගෙන ගත්තා උසස් පෙළ ජීව විද්‍යාංශයෙන් ඉහළින්ම සමත් වෙලා වෛද්‍ය විද්‍යාලයට ආවා දැන් මම ප්‍රධාන පෙළේ රෝහලක විශේෂඥ වෛද්‍යවරියක් මම විවාහ වුණෙත් වෛද්‍යවරයෙක් සමග මට දරුවන් තුන්දෙනෙක් ඉන්නවා එයින් වැඩිමල් දරුවා වෛද්‍ය විද්‍යාලයට තේරීපත් වුණා මගේ රත්තරන් තාත්තා තවමත් ජීවතුන් අතර ඉන්නවා බොහෝම නිරෝගී සුවයෙන් මම මගේ අහිංසක තාත්තට රජෙකුට වගේ සලකන්නේ එයා හරිම පින්වන්ත තාත්තා කෙනෙක් කොච්චර ලොකු තැනකට ගියත් මං එයාව අතෑරියේ නෑ තාත්තා නිසයි මං අද මෙතන ඉන්නේ මව්වරු විතරක් නෙමෙයි මතු බුදු බව ලැබිය යුතු පියවරුත් ඉන්නවා මගේ තාත්තා වගේ